පක්ෂත්තික කරපු ප්‍රධාන යෝජනාව තමයි අග්‍රාමාත්‍ය ධූරේ සහ ජනාධිපති ධූරේ ඉදිරි දේශපාලන අනාගතයේ පිළිබඳව අපේක්ෂාවක් නොමැති දෙදෙනෙකුට බාර දෙමු අනතුරු අපි ඔක්කොම එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු එනිසා අපි විසින් කළ දේ සත්‍ය යෝජනාව අපට සාර්ථක කරගන්න බැරි වෙලා තිබෙනවා පුදුජන එක්සත් පෙරමුණ හිටි තීන්දුවක් කරගෙන තියෙන පක්ෂයක් හැටියට රණවීර වික්‍රමසිංහ මහතා මේ වෙලාවේ ඡන්ද දෙනවා කියලා. මම දන්න විදිහට පක්ෂයෙන් එහෙම පක්ෂයේ තීන්දුවක් කරන්නේ නැහැ. මන්ත්‍රීවරු තම තමන්ගේ මතයන්ව වඩා සුදුසු රට කොට නැගී ඉන්න පුළුවන් කියලා. ඔබතුමාගේ දේශපාලන සම්බන්ධ රූපකාවේ පැත්ත බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලනයේ මේ පාර්ලිමේන්තු කාලයේ පස්සේ මම ආයෙත් දේශපාලන සම්බන්ධ පක්ෂය ගන්නා වූ තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව හැම වෙලෙම පක්ෂය ගන්න තීන්දුවත් එක්ක කෙලින් හිටගත්තු කෙනෙක් මම. ඔබේ පක්ෂයේ සභාපතිවරයා කියලා තියෙනවා නලසලහ පෙරමුණ මහතාට සහය දැක්විය යුතුයි කියලා. මත දෙකක් පක්ෂයේ තියෙනවා. ඉතින් පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සභාපතිතුමාට එකක් කියන්න පුළුවන්, ලේකම්තුමාට එකක් කියන්න පුළුවන්, එහි ඉන්න සමාජ වෙච්ච අපිට එකක් කියන්න පුළුවන්. හැබැයි අවසානයේදී අපි එක තැනකට එනවා. ඔබතුමා දිගින් දිගටම මේ රණවීර වික්‍රමසිංහ මහතා ගැන ප්‍රජාතන්ත්‍රවාදය දකින්නවත් නැහැ. එතුමා බොහොම ඒක පැසිස්ට්වාදී නායක එතුමා කියලා. ඒකාධිපති ලක්ෂණ තමයි ඔබතුමා එතුමාගේ මෙච්චර කාල දැක්කේ. සාමාන්‍යයෙන් දේශපාලනයේදී මම ඔබෙන් අහනවා සදාකාලික හතුරුවොත් නැත සදාකාලික මිතුරුවොත් නැත. පොත්ජන පෙරමුණේ තනතුරු වල වෙනසක් වෙනවාද ඉදිරි දවස් කීපෙදී? අන්තිම කාරක ස්වභාවක ඇදවල මහින්ද රාජපක්ෂ අපේ පක්ෂයේ නායකයා. ඒ පක්ෂ නායකයාගේ උපදේශ අනුව පක්ෂයේ රාජකාරිය සියල්ල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ තීරණයක් අරන් තියෙන රණවීර වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්න මොකද්ද ඔබතුමියගේ ස්ථාවරය? එතන රටේ ජනතාවගේ ඉල්ලීමට අහුගන් දිය යුතුයි කියන එක මගේ මතය. දැන් මේ தත්ත්වය මත ඔබතුමාලේ පක්ෂය මොකද්ද දැන් මේ වෙලාවේ ගන්න තීරණය? අපි දෙමළ පක්ෂය මේ පක්ෂපාතිව ඡන්ද දෙන්නේ නැතුව නියුට්‍රල් හැටියට ඉඳයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඔව් සීවි වික්‍රේෂ්වර මන්ත්‍රීතුමා දැන් අපිත් එක්ක ලකුවා දෙමළ ජාතික සම්මානත් එතුමාගේ පක්ෂය. ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තමයි මම හිතන්නේ ලංකාවට සුදුසු දේ. ඒ ආණ්ඩුවේ ජනාධිපති අගමැති කියන පුද්ගලය දෙන්නම මේ අරගල කරුවන්ටත් පිළිගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපි බලමු දින නාමෙන් දෙනකන් තාම අපි දන්නේ නැහැ නේද? ඒ කිව්වට සමහර අය ඉදිරිපත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.